සුබ දවසක් ඔබ සියලු දෙනාටම අද අපි වීඩියෝ පාඩම් මාලාව ඔස්සේ හත වසර ශ්‍රේණියේ පූර්ණ සංඛ්‍යාමාලාවේ දත්ත කර්ම පිළිබඳ සාකච්ඡා කරන මේ වීඩියෝ පාඩය ඔස්සේ අපි සලකවලා දැන් බලන්න අපි ගණිත කර්ම හතරක් මූලිකව මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම දැන් මේ ගණිත කර්ම වලට සම්බන්ධව වරහණකුත් අපි සමානලාට භාවිත කරනවා ඒ දෙන්නම මුලින් කරන්න කියන අදහස ගන්න අපිට දැන් මේ සම්බන්ධයේ මොන වගේ විදිහකටද අපි මේ ගැටළු විසඳීමේදී මේ ගණිත කර්ම ක්‍රියා කළ යුත්තේ අපි මොන මොන ගණිත කර්මද මුලින් කරන්න ඕන මොන ඒවාද පස්සේ කරන්න ඕන කියලා අදහසක් මේ පාඩමේදී ඔයගොල්ලෝ ලබා ගන්න ඕන දැන් උදාහරණයක් බලන්න पहा एकतु किरीम हत एकतु किरीम तुन या किसी लामे पहा एकतु किरीम हत दोलहाय किरा लियना पासो दुरा एकतु कर फिर दुरा पहा तव लामे पहा एकतु किरीम हत एकतु किरीम तुन किरे क्या तो मैं देख के तो कर दहाय इन पासो मैं पहा एकतु कर පිළිතුර 15 එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි මේ ගැටලුව මෙහෙම කරා 5 එකතු කිරීම 17යි ඒ 7 එකතු කරා 15යි කොහොම කරත් මේ එකතු කිරීමේ ගැටලුවේදී එකතු කිරීමේ ගණිත කර්මයේ කිහිප වරක් එදිරලා තියෙනවා නම් මොන විදිහට එකතු කරත් පිළිවෙල අදාළ වෙන්නේ නැහැ මේකට කොයි පිළිවෙල එකතු කරත් පිළිතුර නිවැරදි එහෙනම් අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ තුන ගුණ කිරීම දෙක ගුණ කිරීම හතර ගුණ කිරීම වල කෙනෙක් ගුණ කරනවා දෙවලක් තුන 6 නැවත ගුණ කරනවා හතර 24 ඒ අර පරිවිද්‍යාව තුන ගුණ කිරීම දෙක ගුණ කිරීම හතර කියන ගැටලුව කාලමේ හතර වාරක් දෙක 8 ගුණ කරනවා ඊළඟට තුනේ තුන් වාරක් 8 24 ප්‍රශ්නයක් නැහැ තව කෙනෙක් තුන ගුණ කිරීම හතර කියලා පස්සේ දෙකෙන් ගුණ කරනවා මේ තුන මුලින් හතරෙන් ගුණ කරනවා 12 ගුණ කිරීම දෙකයි ඊයද 24යි ගුණ කිරීමට එහෙනම් පිළිවෙල අදාළ නැහැ මොන පිළිවෙලට ගුණ කරත් ගුණ කිරීම ගන්න කරනවා 10ක් තිබුණා කොයි කොයි වෙලාවට මේ ගුණ කිරීම කරත් පිළිතුර නිවැරදි ඒසොර පිළිවෙල මේ දෙකටම අදාළ වෙන්නේ නැහැ අඩු කිරීම දෙක 10 අඩු කිරීම 3 අඩු කිරීම 5 මේක කර කොනෝනේ මෙයා කරනවා මෙහෙම 10ෙන් 3ක් අඩු කරා 7යි 7ෙන් 5ක් අඩු කරා 2යි යට උත්තර 2යි මේ ගන්න මේ කෙනෙක් කරනවා 36 6ෙන් බෙදනවා මුලින් ඊයද 36 ට 6 වරක් 5 ඊට පස්සේ ආ බෙදනවා 3ෙන් තලේ ආරම දෙකයි වෙන කෙනෙක් මෙහෙම කරනවා මේ ගාන වෙන විදිහ 36 බෙදීම 6 බෙදීම 3 එයා මොලේ මේ දෙක බෙදලා 6 3ෙන් බෙදලා 2යි බෙදීම 36 බෙදලා 36 බෙදීම 2 18 වෙනවා දැන් මෙතනදී මේ ක්‍රමය වැරදි වම්පස සිට පිළිවෙලින් ගණිත කර්ම දක්වට කරගෙන යනවා අඩු කිරීම වගේ පිළිවෙලින් අපේ එකතු කිරීමත් සහ ගුණ කිරීමත් ඒක අදාළ වුණා මේවට අදාළයි වමේ සිට දකුණට තියෙන පිළිවෙලට කරගෙන යනවා මේ ගාන බලන්න ගණිත කර්ම දෙකක් එකම ගණිත කර්මයක් 5 එකතු කිරීම 4 ගුණ කිරීම 3 යම් කෙනෙක් කරනවා 5යි 4යි 9යි පස්සේ ගුණ කරනවා 3යි 27යි තව කෙනෙක් පුරින් ගුණ කරනවා 12 එකතු කරනවා 5 17 පිළිතුරු දෙකම හරියද? ඔව් දෙකම හරිය නැහැ. එක පිළිතුරයි හරිය. මොකද මේ වගේ වෙලාවකදී අපි මූලිකත්වය දෙන්නේ ಗುಣ කිරීමට. එහෙනම් මේ පිළිතුර වැරදි. මුලින් ಗುಣ කරා ඊට පස්සේ එකතු කරා. මේ පිළිතුර හරියි. එකතු කිරීම ಗುಣ කිරීම ගණිත කර්ම දෙක තිබුණාට පිළිවෙලාලෝ මුලින් එකතු කළා පස්සේ ಗುಣ කරන්නේ නැහැ.
පළමුව ගුණ කිරීම අනතුරුව එකතු කිරීම අඩුයි. දැන් මේක ලොකු ආකාරයකට කරම හතරක් ඇති. දැන් අපි පිළිවෙල ගියා. 10 බෙදෙනවා 2. කීයද? 5. ඊට පස්සේ අපෙන් ගුණ කරනවා. මේව හැම ලියලා 35. 35 න් 4 එකතු කරනවා. 39. 12 කඩ කරනවා. 9 න් 2ක් 7යි. උත්තරේ 29. එතකොට වමේ සිට දකුණට බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම ඔය තමයි පිළිවෙල. කොහොමද මේක 4 න් 4 දෙන්න? දැන් මේක නම් පැහැදිලි මුලින්ම බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම තියෙනවා. අපි මෙතනදී තමා අපි ඔය වරහනගු එක කරා 1 වරහන් අන්න යන්න බෙදීම, ගුණ කිරීම, ධන ඍණ කියලා එකතු කිරීම, අඩු කිරීම. ඔන්න ඔය අදහස දෙන්නේ මෙතනදී තමයි අපි ඈ. මේ ගාන බලන්න. මේක වරහන් දෙක කියලා. ඒකෝන අනිවාර්යෙන් වරහන් වලින් කරන්න. ප්‍රශ්න ඇටයි කරලා මේ ඉන්නවා. අත එහෙමමයි, පහ එහෙමමයි, ගුණ කිරීම මේ දෙක එකතු කරලා. 12 බෙදීම 3 අඩු කිරීම 4 වරහන් ළඟට බෙදීම ගුණ කිරීම කියන දෙකම සම අවස්ථා දෙයේදී දැන් මෙතනින් පස්සේ කොහොමද බෙදීම හෝ ගුණ කිරීම කරන්නේ මේ දෙකම කොහොම කරත් හරි අපි බෙදීම කරනකොට 5 8 එහෙමම ලියවෙනවා එකතු කිරීම 5 ගුණ කිරීම මෙතන 12 ගුණෙන් බෙදලා 4 අඩු කිරීම 4 ඊළඟට ගුණ කරන්නේ 8යි 5 4 20යි අඩු කිරීම 4යි 28යි අඩු කිරීම 4යි උත්තරේ 24යි යම් කිසි කෙනෙක් මෙතනින් පස්සේ ගුණ කිරීම පළමුව කර දෙවනුව බෙදීම කරලා අඩු කරලා 4 එකතු කරලා අඩු කරලා වැරද්දක් නැහැ මේ පිළිතුරම එනවා මේ ගණිත කර්ම දෙකට සමාන දෙයක් තියෙනවා මොකද අපි වරහන අල්න යන්න බෙදීම ගුණ කිරීම කියන සංකල්පය යන නිසා අපි මේ විදිහටම කළා මේක වැඩි කරලා පස්සේ බැලුවත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ මම හොල්ලා පෙන්වන්නම් 8 මෙතන 5 12 වැඩි කරාම 60යි බෙදීම 3යි අඩු කිරීම 4යි දැන් අනිවාර්යෙන් බෙදන්න බෑ 8 එකතු කිරීම 63 න් බෙදුනම 20යි අඩු කිරීම 4යි 28යි අඩු කිරීම 4යි 24යි එතකොට හැම වෙලාවෙම ගණිත කර්ම කිහිපයක් තිබේ නම් මේකේ මුල් තැන දී යුත්තේ වරහණක් තියෙනවා නම් වරහණට ඊළඟට බෙදීම ඊළඟට ගුණ කිරීම අනතුරු වමේ සිට දකුණට පිළිවෙලින් යනවා එතකොට කිරීම අඩු කිරීම වශයෙන් ඒතර මේ ගැටලු වලට පිළිතුරු ලියලා අභ්‍යාස කීපයක් කිරීමෙන් ටිකක් අභ්‍යාස වැඩිපුර මේ පාඩමේ කිරීමෙන් තමයි ඔයගොල්ලන්ට මේ සංකල්පය තහවුරු වෙන්නේ ඒක නිසා මේ ගණිත කර්ම කීපයක් තියෙන ගැටලු අපේ වෙබ් අඩවිය ඔස්සේ වින්මාස්ටර්ගේ වෙබ් අඩවිය ඔස්සේ පස්සපතර කීපයක්ම දාලා තියෙනවා අපි ඒවට පිළිතුරු සපයලා මේ පිළිවෙල තහවුරු කරගන්න කියලා ඉල්ලීමක් කරනවා